අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත දරුතු පුර පසළොස්වක පොහෝ දිනය අතයි සියත අමාවැස්ස කුප්පියාවත්ත ජයසේකරාරාම විහාරස්ථානයේ සිට නවවන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය හෙට ජනපතිගේ රාජාසන කතාව හෙට පෙරවරු 10ට මෙරට ඉන්ධන සහ විදුලි බල අර්බුදයේ උග්‍රාතට IOC සමාගමෙන් ඉන්ධන මිලදී ගැනීමට විදුලි බල අමාත්‍යවරයා සූදානම් වෙයි විදුලි ඉංජිනේරුවන් හෙට ලෙඩ වෙයි වහාම පිරිපහදුව විවෘත කරන්න ඛනිජ තෙල් වෘත්තීය සමිතිය එකමුතුව කියයි දැඩි සත්කාර රෝගීන් සහ ඔක්සිජන් මත යැපෙන රෝගීන් යලි 30ලට ओमिक्रोन आसादितेन 225 අතර පිරිසක් දැන් ලංකාවේ ඉන්නවා වෛද්‍ය අන්වර් හම්දානි පවසයි ओमिक्रोन රෝගින් වැඩි වෙමින් තිබෙනවා ඉදිරි සති දෙක අවදානම් කොවිඩ් වැල්ලක් ඇති වෙන්න පුළුවන් විශේෂඥ වෛද්‍ය මල්කාන්ති අනතුරු හඟවයි ආනන්ද සංගරීටත් කොවිඩ් ඉදිරියේදී කිරිබත් වෙනුවට කෝම් පිට්ටු හදන්න ජනතාවට සිද්ධ වෙයි හැරිසන් කියයි हाल मिले रुपयाल तुंसियर नागी ना पीड़ देन ने ऐमती बांधुले गेन सहाती के आ मगे जॉब में के आंडू पेरलने के वाजिर पावसाई अबू डाबी नगरे टे ड्रोन प्रहार देखा इंदने टैंकी तुनक पुपुराया में विशाल गिन्ना दें देश ये पुआत නවවන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය හෙට ආරම්භ වීමට නියමිතයි. එෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම පෙරවරු 10ට සිදු කරන බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ. මෙරට නවවැනි පාර්ලිමේන්තුවේ දෙවනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට අදාළ පෙරහුරු කටයුතු අද දිනේ අවසන් වුණා. නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ සිදුවනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපතිවරයා හෙට පෙරවරු 10ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයද ඉදිරිපත් කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ. හෙට දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මෙම උත්සවයේ ඉතා චාම්ම පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලි පැවැත්වීමද නතර කර තිබෙනවා. හෙට පෙරවරු 9:30ට ආරයි තමුත්තන්ගේ පැමිණීම සිදුවන අතර එහිදී පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීමයි සිදුවන්නේ. ඉන් අනතුරුව කථානායක මහින්ද යාපාබේ වර්ධන මහතාගේ පැමිණීමෙන් පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සිදුවන අතර ඉන් පසුවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ. එහිදී කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියකට පෙළ අසලදී ජනාධිපතිවරයා පිළිගැනීමට නියමිතව තිබෙනවා. වේත්‍රධාරී නියෝජ්‍ය වේත්‍රධාරී සහ සහකාර වේත්‍රධාරී පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන යාම පසුව සිදුවනවා. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව සභාව කල් තැබීම සිදුවනවා. ඉන්පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේපැන් සංග්‍රහයක්ද සංවිධානය කර තිබෙනවා. නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ උත්සවාකාරයෙන් විවෘත කිරීම අවස්ථාවට විදේශ රාජතාන්ත්‍රිකයින් හිටපු ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන්, අග විනිසුරුවරුන්, උපරමාධිකරණ විනිසුරුවන් හා නීතිපතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසකට ඇරියුම් කර ඇති බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ. ඉන්ධන හිඟය නිසා විදුලි කප්පාදුවක් අත ළඟටම ඇවිල්ලා විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ ගැන විටින් විට දවසින් දවස විවිධ ප්‍රකාශ මාධ්‍යයට කරනවා. ඉන්ධන ප්‍රශ්නේ විසඳගන්න අද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග තීරණාත්මක සාකච්ඡාවක් කරනවා කියපු ඇමතිතුමා දැන් කියන්නේ IOC-ෙන් ඉන්ධන ගන්න හෙට සාකච්ඡාවක් ආරම්භ කරන බවයි. මේ අතර තවත් විදුලි අර්බුදයක් නිර්මාණය කරමින් විදුලි බල ඉංජිනේරුවරුන් හෙට ලෙඩ නිවාඩු දැමීමේ වෘත්ති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා. රට තුල ක්‍රමක්‍රමයෙන් ඉන්ධන අර්බුදයක් වර්ධනය වෙමින් පවතිනවා. එහි එක් අතුරු ප්‍රතිඵලයක් ලෙස විදුලි බල නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබීම නිසා මේවන විට විටින් විට විදුලි කප්පාදුවකට යාමට සිදුව තිබෙනවා.
කැලණිතිස්ස බලාගාරයට ඩීසල් නොලැබීම නිසා මීට දින කිහිපයකට පෙර විදුලි බල උත්පාදනය ඇන හිටියා. යලිත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් ලබා දීමට එකඟ වීමත් සමග දින 3ක් වැනි කෙටි කාලයක් සඳහා යාන්තම් විදුලිය ලබා දෙන්න හැකියාව විදුලි බල මණ්ඩලයට ලැබුණා. ඒත් ඒ දින කිහිපයක් දැන් පසු වෙමින් තිබෙන්නේ. විදුලි බල අමාත්‍යවරයා නම් පොරොන්දු ලබා දෙනවා විදුලිය කපන්නේ නැහැ අඛණ්ඩව විදුලිය අපි දෙනවා කියලා. ඒත් පවතින අර්බුදය නිසි ලෙස හඳුනාගෙනද ඇමතිතුමා එවැනි ප්‍රකාශ කරන්න කියලා පැහැදිලිවම ජනතාවට ප්‍රශ්න කරන්න වෙනවා. අපේ විදුලි බල ඇමතිතුමා කියන දේවල් පිළිගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ජනතාවට මතු උනේම ඇමතිතුමා කරන්ට් කපන්නේ නැහැ කියලා පැයයි දෙකයි ගත වෙන්නේ විදුලිය කපන්න කාලසටහන් විදුලි බල මණ්ඩලය නිකුත් කරන්න පටන් ගත්තා. අකණ්ඩව විදුලිය දෙනවා කිව්වට සැරින් සැරේ විදුලිය කපන්න පටන් ගත්තා. ඒ විදිහටම ඇමතිතුමා ඊයේ දින ප්‍රකාශ කළා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ඉන්ධන අර්බුදය පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් අද දිනේදී සිදු කරන බව. අද දවසේදී විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාධ්‍යට තවත් ප්‍රකාශයක් කරනවා. ඒ තමයි ඉදිරියේදී අකණ්ඩව විදුලිය ලබා දීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගන්නට ලංකා IOC ඉන්දියන් ඔයිල් සමාගම සමග සාකච්ඡා හෙටින් ආරම්භ කරන බව මේ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාධ්‍යට කළ ප්‍රකාශය. ජනතාව චෝදනා කළේ ඇමතිතුමා කරන්ට් එක කපන්නේ නැහැ කියලා කිව්වා. නමුත් විදුලි බල සාමාන්‍ය අධිකාරීතුමා කිව්වා විනාඩි 40ක් මේ කරන්ට් එක කැපීමක් සිදු කරනවා. ජනතාවට ඕන දෙයක් ප්‍රකාශ කරන්න පුළුවන් අපි උත්සාහ කරේ විදුලි විසන්ද කිරීමක් නැතුව යන. නමුත් ඉල්ලුමට සරිලන ධාරිතාව නැත්තම් ඉංජිනේරු මහත්තුන්ට සිද්ධ වෙන එක පාලනය කරන්න. ඒ නිසා තමයි අවම ප්‍රමාණයක් ඒගොල්ලෝ විදුලිය කප්පාදු කරේ. මම ඒ ගැන ඒගොල්ලන්ගේ විමසුවා මේ කන්දේ ලැමතුමා ප්‍රකාශ කරනවා පෙර ඉල්ලීමක් කරේ නැති නිසා තමයි මේ ප්‍රශ්නෙකට මුහුණ දුන්නේ කියලා. කනිත ලැමතුමාගේ ගෙල්ලන දෙයක් නැහැ. විදුලි බල අමාත්‍යාංශයේ තාප බලාගාරවලට ඕන කරන විදුලිය ඒ අනුවම හැමදාම තෙල් සංස්ථාවට දීලා තියෙනවා. ඔබතුමාට සාතික කරන්න පුළුවන්ද ඉදිරියේදී විදුලි බලය කප්පාදුවක් සිදු වෙන්නේ නැහැ කියලා? අපි ඇත්ත වශයෙන්ම මාංශයෙන්නේ කප්පාදුවක් නැතුව යන්නේ. ඉතින් කවුරු හරි කඩා කප්පල් කාර්ය කෙනෙක් අපේ ප්ලාන්ට් එක මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණේ නැත්නම් යන්න. දවස් 3කට පමණයි දැන් ඉන්ධන ප්‍රමාණවත් වෙන්නේ. ඒ හින්දා අපි විවිධ විකල්ප මාර්ග ගැන කල්පනා කරමින් ඉන්නේ. අපි බලනවා IOC සමාගෙන් හරි අපිට ඉදිරි දවස් කීපෙට තෙල් ටිකක් ගන්න පුළුවන්ද කියලා. ඒක සහතික වෙන්න පුළුවන්ද? ලැබෑනේ මම විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමාට කියලා තියෙනවා ඒගොල්ලොත් එක්ක සාකච්ඡාවක් පටන් ගන්න හෙට කියලා. මමත් ඕනනම් එන්නම් ඒකට කියලා. ඒ කියන්නේ දවස් 3ක් සඳහා මේක විදුලිය කැපෙන්නේ නැහැ කියන එක දැන් සහතික කරන්න පුළුවන්. ඔව්. එතකොට 22 වෙනකන් අපි කොහොම හරි මේ තෙල් හොයා ගන්න ඕනේ දුවන්න. රට තුල දැවැන්ත විදුලි අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින පසුබිමක් තුල විදුලි ඉංජිනේරුවන් මේවන විට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සූදානම් වනවා. ඒ විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍ය අධිකාරීවරයාට විරෝධය පළ කරමින් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් විදුලි ඉංජිනේරුවන් අවධාරණය කර සිටියේ නව සාමාන්‍ය අධිකාරීවරයාට එරෙහිව තමන් හෙට ලෙඩ නිවාඩු දමන බවයි. අපි විදුලි අර්බුදයකින් විශේෂයෙන්ම තෙල් ප්‍රශ්නයක් තියෙනවා. 22 වෙනකන් තමයි දැවි තෙල් තියෙන්නේ. 22 වෙනකන් දැවි තෙල් ලබා දෙනවා කියලා පෙට්‍රෝලියම් එකෙන් කියලා තිබුණත් දැනට දැවි තෙල් තියෙන්නේ අපිට හෙට දිනේ දක්වා පමණයි. ඒ වගේම ඩීසලුත් හෙට දිනෙන් ඉවර වෙනවා. ඊට පස්සේ තෙල් කොහොමද ලැබෙන්නේ කියන එක මත තමයි විදුලිය ලබා දීම කොහොමද කියලා තීරණය වෙන්නේ. තෙල් නැව දෙකක් ඇවිල්ලා මුහුදේ තියනවලු. ඉතින් ඒවට දොර දෙන්න බැරුව ඒ ප්‍රශ්න නිසා තෙල් ලබා ගැනීමට නොහැකියාවක් තියෙනවා. අපි ඔක්කොම එකතු වෙලා අත්තල් බැඳගෙන මේ තෙල් ප්‍රශ්නෙට මේ විදුලි අර්බුදයට කොහොමද මුහුද දෙන්නේ කියලා කටයුතු කළ යුතුව තිබියදී ඒතොර මේ අපේ සභාපතිතුමා සහ අපේ සාමාන්‍ය අධිකාරීවරයා කලේ වෙනත් අර්බුදම මවමින් හිටියා. ඔවුන්ගේ වෙන ව්‍යාපාරික අරමුණු කරා යන්න දූෂිත ගනුදෙනු කරන්න. ඒක තමයි සිද්ධ වුනේ. අපේ සභාපතිතුමා ව්‍යාජ සාමාන්‍ය අධිකාරීවරයෙක් පත් කරලා තියෙනවා. අපි එදා කිව්වා යුගදනවි ගිවිසුමට සාක්ෂි අස්සම් කරපු මහත්වර දෙන තමයි මේ. ඒ ව්‍යාජ සාමාන්‍ය අධිකාරීවරයා පත් කිරීමට අපේ සම්පූර්ණ අපගේ විරෝධතාවය පළ කරලා අපි දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යනවා. අපි හෙට උදේ 10ට විදුලි මණ්ඩලයේ ඉංජිනේරුව ප්‍රධාන කාර්යාලයේ ඉදිරියට රැස් වෙනවා. අපි සාමකාමී උද්ඝෝෂණයක් කරනවා. අපි හෙට රොස්ටර් ඩියුටිස් වල ඉන්න ඉංජිනේරුවන් හැර අනිත් අය සියලුම දෙනා හෙට ලෙඩ නිවාඩු දානවා. අපිට ශනිකව මේ සඳහා විසඳුම් ලබා දුන්නේ නැතුනොත් අපි අනිද්දා දිනේ ඉඳන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයකට එළඹෙනවා. දින කිහිපයකින් වැඩ වර්ජනයක් දක්වා යන ක්‍රියාදාමයක් බවට පත් වෙනවා. පිරිපාදුව නවත්තලා රටට අවශ්‍ය ඉන්ධන ලබා දෙන්න බෑ කියලා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා පැවසුවේ ඉක්මනින්ම තෙල් පිරිපහදුව විවෘත කළ යුතු බවයි.
මේ වෙනකන් අපේ රටේ ඉන්ධන හිඟයක් ඇති නොවන ආකාරයට ලංකා කණිත තෙල් නීතිගත සංස්ථාව රජයේ විදිහට මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙනවා. අද වෙනකොට මේ ජල විදුලිය හිඳීමත් එක්ක විදුලි බල මණ්ඩලයට දැවැන්ත විදිහට ඉන්ධන අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ ඉන්ධන සපයන්න නම් අනිවාර්යයෙන්ම පිරිපහදුව ආරම්භ කරන්න ඕනේ. මේ මොහොත වෙනකොට දෙවන වරටත් පිරිපහදුව ක්‍රියාකරුම් කටයුතු නවත්තලා තියෙනවා. එනිසා පිරිපහදුව පවත්වාගෙන යෑම තීරණය වෙන්නේ මෙරටට ගෙන්නන බොරතෙල් අණුව. එනිසා මේ බොරතෙල් ගෙන්නීමේදී දැවැන්ත ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේ මාසේ 25 26 එන්න තියෙන නැව තවමත් පිරවුම් කටයුතු ලෝඩින් කරලා නැහැ කියන කාරණාව තමයි තියෙන්නේ. පිරිපහදුව නවත්තලා ඉදිරියේදී මේ රටට අවශ්‍ය කරන දැවිතෙල් ඒ වගේම අවශ්‍ය කරන ප්‍රමාණයට අවශ්‍ය කරන ඉන්ධන සපයන්න බැහැ කියන කාරණාව බොහොම පැහැදිලිව කියනවා. ඉල්ලීමක් කරන සියලු බලධාරීන්ට මේ බොරතෙල් ගෙන්නා ගැනීම සඳහා තමන්ට කරන්න පුළුවන් කැපකිරීමක් කරලා මේ බොරතෙල් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. නව වසරේ ප්‍රථම පොහෝ දිනය වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මේ අතර සියත අමාවැස පෝදා සජීව විකාශය මෙවර කුප්පියාවත ජයසේකරාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් අද දවස පුරා පැවැත්වුණා. සියත අමාවැස්ස පෝදා සජීව විකාශය මෙවර ඔබ වෙත ගෙනෙනු ලැබුවේ කුප්පියාවත්ත ජයසේකරාරාම විහාරස්ථානයේ සිටයි. පෙරවරු 6ට පෝදා සජීව විකාශය ආරම්භ කරමින් උවැසි උවැසියන් අටසිල් සමාදන් කරවීම කුප්පියාවත්ත ජයසේකරාරාම විහාරාධිපති පූජ්‍ය තලල්ලේ ධම්මදේව හිමි සිදු කළා. දුරුතුපුර පසළොස්වක බොහෝ දිනේ නිමිත්තෙන් පැවති සියත අමාවැස්ස පෝදා සජීව විකාශය තුලින් අද දවස පුරා සදහම් කතිකා දම්සභා මණ්ඩප කාව්‍යමය ධර්මදේශනා ඇතුළු වැඩසටහන් රැසක් සදහවත් ඔබ වෙත ගෙනීමට සියත අප කටයුතු කළා. සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත පවත්වන අමාතම් සිසිලස ධර්මදේශනා මාලාවේ 218 වන වැඩසටහන අද පැවැත්වුණා. ධර්මදේශනාව මෙහෙයවනු ලැබුවේ වයඹ පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය ශ්‍රී ජිනරත්න ස්වාමින් වහන්සේ විසින්. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත පැවැත්වෙන සිරි සදහම් සිත ධර්මදේශනා මාලාවේ 14 වන වැඩසටහන අද පැවැත්වුණා. ධර්මදේශනාව මෙහෙයවනු ලැබුවේ රාජකීය පඬිත මකුරුප්පේ සෝමාලංකාර ස්වාමින් වහන්සේ. පසුගිය දිනවල සිදු කළ කැණීම් වලින් සොයාගත් සර්වඥ ධාතුන් වහන්සේ අම්පාර දීගවාපිය රජමා විහාරස්ථානයේ තැන්පත් කිරීම අද සිදු කෙරුණා. ඒ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් ආරක්ෂකංශ ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් රට තුල ඔමික්‍රෝන් හා ඩෙල්ටා රැල්ලක් ඇතිවිය හැකි බවට සෞඛ්‍යංශ අනතුරු අඟවනවා. ඒ අනුව ඉදිරි සති දෙක වඩා තීරණාත්මක බවයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ප්‍රකාශ කළේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. දෙමළ විමුක්ති සන්ධානයේ මහලේකම් වී ආනන්ද සංගරී මහතාට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ හේතුවෙන් යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන කාර්යාලය වසා දැමීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. එසේම ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති රියදුරු හා ආරක්ෂකයින් දෙදෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. මේ වන විට ආනන්ද සංගරී මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. මේ වන විට කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පවතින බවට සෞඛ්‍යංශ අනතුරු අඟවනවා. සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළේ නැත්නම් ඉදිරි සති දෙක තුළ ඔමික්‍රෝන් හා ඩෙල්ටා ප්‍රභේදය නැවත රැල්ලක් ඇතිවීමේ අවධානමක් පවතින බවටයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ප්‍රකාශ කළේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මගින් ක්‍රියාත්මක වෙන නිවෙස්ගත රෝගී සත්කාරක සේවාව හරහා කොවිඩ් රෝගීන්ගේ පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබෙනවා. පසුගිය සති දෙක එක්ක සංසන්දනය කරහම මෙම රෝගීන්ගේ වැඩිවීමත් එක්ක ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීමකුත් දක්නට ලැබෙනවා. ඒක නිසා හැම වෙලාවෙම මහජනතාව ඉතාමත්ම සෞඛ්‍ය පුරුදුවලට අනුගත වීම සඳහා ඉතාමත්ම අවධානයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. එහෙම නොවුනොත් ඉදිරි සති දෙක තුළ නැවතත් මේ රටේ ඔමික්‍රෝන් ප්‍රභේදය හෝ ඩෙල්ටා ප්‍රභේදය නැවත රැල්ලක් ඇතිවීම අනිවාර්ය බව පැහැදිලි ලෙස පෙනී යන්නේ.
සමස්තයක් ලෙස ගත්තම අපිට 200ක් 225ක ආසන්න සංඛ්‍යාවක ඔමික්‍රෝන් රෝගීන් අපිට අඳුරගෙන තියෙනවා. පෞගිය දවස්වලට වඩා අපිට පොඩි රෝගීන් වැඩිවීමක් අපිට වාර්තා වුණා. දැන්ට 30ක විතර රෝගීන් ගිලන්න ප්‍රතිකාර ගන්නවා. ඊට අමතරව දැඩි සත්කාරක ඒක කැඳවල් අපි 70ක් මේ අවස්ථාවේදී සක්‍රීයව ක්‍රියාත්මක කරගෙන යනවා. එයින් 52ක් පිරීලා තියෙනවා. මේ අවස්ථාවේදී ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාවක සුළු වැඩිවීමක් දකින්නවා. මහකන්නේ අස්වනු නිලීම දැන් ආරම්භ වෙලා කාබනික රසායනික කඹ ඇදිල්ල නිසා රටේ මිනිසුන්ගේ බඩේ කිඳර නිවන්න සහල් පිට රටින් ගෙන්වන තැනට අදපත් වෙලා ඒ හිතපු තරම් අස්වැන්නක් වී වගාවෙන් ලැබිච්ච නැති නිසායි මෙහෙම කියොත් ඉදිරියේදී කිරිපත් වෙනුවට වැලි වලින් කොම් පිට්ටු හදන්න ජනතාවට සිද්ධ වේද මේ පොහොර ඇත්ත කතාව අපේ රටේ ප්‍රධාන ආහාර වේල බත් බත සපයන්න 2020 වසරේදී හෙක්ටයාර ලක්ෂ 12කට අධික කුඹුරු වල වී වගා කළා. ඉන් ලබාගත් අස්වැන්න මෙට්‍රික් ටොන් 51 ලක්ෂයකට අධිකයි. 2022 වසරේ මුල් මාස ත්‍රිත්වයේදී මහකන්නේ සඳහා වගා කළ ගොයම් කැපීම ඇරඹෙනවා. මහකන්නේ අසුණු නෙලීම ඇරඹෙන්නේ අම්පාර මඩකලපුව දිස්ත්‍රික්කවලින්. ඊයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවීන් අසුණු නෙලුවා. ඒ සෑම ගොවියෙක්ම සිදු කළ චෝදනාව තමයි අස්වැන්න හරි අඩකටත් වඩා අඩු වෙලා කියන කතාව. එහෙම හරි අස්වැන්නක් ඉතුරුනේ අන්තිම කාලේ ගොයමට දාපු යූරියා ටිකෙන් කියන කතාව ගොවීන් බොහෝ දෙනෙක් පැවසුවා. තාමත් අනුරාධපුර පොළොන්නරුව පැත්තේ කුඹුරු බොහෝමයක කරල් පීදිලා නැහැ. කරල් පීදෙන්න ගොයමේ බණ්ඩියවත් නැහැ කියලා අනුරාධපුර මැදවච්චිය රඹෑව ගොවීන් පවසනවා. යූරියා ගහපු ගොයම මෙන්න මේක දැන් මහ බණ්ඩි. මහ බණ්ඩි ඇතුලේ තිබිච්ච කරල මේක. මේක යූරියා ගහපු එක. දෙකම එකම වයස එකම දවසේ ඉහිපුවා මෙව්වා. මේක මොකක්වත් නැහැ. එතකොට මේ කනදරය අපි කන්නේ මොනවද? අපි ගොවිතැන් කරන හින්දා නේද උන් ওই පුටුවල ඉඳගෙන කන්නේ. අපිට බත් නැත්තම් උන්ටත් බත් නැහැ තමයි. දැන් අපේ රටේ වීවගාව ගත්තාම ගොවීන් පිරිසක් අස්සන්න නැතුව ලත වෙනවා. තවත් ගොවීන් පිරිසක් කාබනික පොහොර දාලා වැඩදුරු තැන යූරියා දාලා යම් අස්සන්නක් ලබාගෙන. තවත් ගොවීන් පිරිසක් කාබනික පොහොර විතරක්ම දාලා සරු අස්සන්නක් ලබාගෙන. මේ කාබනික පොහොර නිසා ලැබුණු ප්‍රතිඵල අපට වැරදුනේ කොතනද? පිරිසක් සාර්ථක වෙන්නත් තවත් පිරිසක් අසාර්ථක වෙන්නත් සිදුවෙච්ච හේතු මොනවද? බඩේ ගින්දර කාටත් පොදුයි. ඒ ගින්දර නිවන්න දැන් සහල් පිට රටින් ගේන්නත් සිද්ධ වෙලා. යාපාන රජයේ යටතේ වක්කඩ කැඩුවා වගේ ආනයනය කිරීමේ ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කළේ. ඒ සඳහා දරලා තියෙන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 301ක්. ඉතිහාසයේ අඩුම සහල් ප්‍රමාණය ආනයනය කරලා තියෙන ගිය වර්ෂයේ 2020 මෙට්‍රික් ටොන් 16 ද. අපි ප්‍රතිඥාවක් දුන්න සහල් ආනයනය කරන්න ඉඩ දීමෙන් පසු මේ වර්ෂයේ පුරාවටම නාඩු කිලෝවක් සතස මගින් රුපියල් 105ට වඩා වැඩිය විකුණන්නේ නැහැ. සම්බ කිලෝවක් රුපියල් 130ට වඩා වැඩිය විකුණන්නේම නැහැ. මං අහනවා ආණ්ඩුවේ මොකද්ද මේ දෙබිඩි පිළිවෙත කාබනීකරණයකට ගියේ පාරිභෝගිකයට වස විස නැති ආහාර දෙන්න ඕන කියලා ජනාධිපතිවරයාගේ න්‍යාය. හැබැයි එහෙම තියද්දි බඳුළු ගුණවර්ධන කියනවා බලගේ වකුගඩු නෙමෙයි බොක්ක නෙමෙයි හදවත කුණු වෙලා ගියත් කමක් නැහැ තොපිට අපිට කණ්ඩ දෙන්න ඕනේ. ඒකින්ද පිට රටින් මොනව ජහජරාවක් හරි අපි ගෙනලා දෙනවා. තව සිංහල අවුරුදු වෙනකොට නාඩු කිලෝ එකක් රුපියල් 300 වෙනවා. අර හන්දි ගානේ කිරිපත් කාපුවේ උන්ට සිද්ධ වෙන්නේ මේ සැරේ හාල් වලින් කිරිපත් කණ්ඩ හම්බ වෙන්නේ නැහැ. කොම් පිට්ටු තමයි උයන්ඩ වෙන්නේ. වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් ආණ්ඩුව බස් එකක් නම් ඩ්‍රයිවර් බස් එක ගෙනියන විදිය හරි නැහැ කියලා පේනවනම් මාර්ගයේ අපරීක්ෂාකාරී වෙනන් ධාවනේ කරන්න ඉතින් බෙල් එක ගහලා කියලා හරි නවත්තන්න කියලා නැත්නම් කෑ ගහලා කියලා හරි බස් එකෙන් බහින්න සිද්ධ වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වශයෙන් ඒ යන අලුත් ගමනට අපි කකුලෙන් අදින්නට සූදානම් නැහැ. සමහර අයට අස්ස කුලප්පු ඇති වෙලා තියෙනවා මේ හෙට ආණ්ඩුව පෙරලයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ආණ්ඩුවක් ගෙනියන්න 113යි ඕන. මෛත්‍රීපාල සිරිසේන එතුමාට වෙලා තියෙන අර ඉලපතේ බුදියා ගත්ත බලලට වෙච්ච දේ තමයි වෙලා තියෙන්නේ. මේ ප්‍රසිද්ධිය ගහන්නේ කැබිනට් ඇමතිවරු එහෙම නැත්නම් පොහොට්ටුවේ නායකයා නෙමෙයි. පොහොට්ටුවේ මේ හුජ්ජ කොල්ලෝ ටික දාලා තමයි ගස්සවන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට බහපන් එළියට කියලා. මගේ රසාව අඩ කරලා නේද නෙමෙයි. මගේ ජොබ් එක අඬ පෙරලද. තේරෙද අපේ යුතුයකම තමයි එක්සත් ජාතික පක්ෂයේ 20/23 මැයි මාස වෙනකොට මේ රට පාලනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි කියලා මම ඔබට මතක් කරන්න කැමතියි. මුදල් අමාත්‍යතුමා එදා පොරොන්දුන ආකාරයටම මේ වර්ෂය තුලදී වැටුප් වර්ධක ලබා දෙන්න කටයුතු කරනවා පමණක් නැමේ අර රජයේ නිලධාරීන්ට රුපියල් 5000 ගණනේ වැටුප් වැඩි උන එකත් එකතු කරලා තමයි ඒ වැටුප් වැඩි කරන එක ලබා දෙන්න කටයුතු කරන්නේ. අපේ රට එක පැත්තක් විදුලිය දෙන්න ඇමරිකාවට දෙනවා, තෙල් බෙදන්න චීනට දෙනවා, ඉන්දියාවට තෙල් ටැංකි ටික දෙනවා, උතුරු නැගෙනහිර තෙල් ටික ඉන්දියාවෙන් බෙදනවා, රට වෙන කාගවත් කොලනියක් වෙනවා.
ඕන ජඩ වැඩක් කරලා සුදු වැඳුම ගහගෙන මල් වට්ටි අරගෙන ගිහිල්ලා පන්සලක් ගානේ යනකොට ඒ දේශපාලඥයාට රැවටෙන යුගයට තිත තියන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක බොරු නොකියන ඇත්ත කියන අපේ ආණ්ඩුවක් ඒකරාශි වෙන්න ගෝලීය තත්ත්වෙ නිසා එන්නත් පෝලිම වගේම යම් යම් පෝලිම් කීපයක් ඇති වෙලා තියෙනවා කලින් දවසේ සහ කලින් මාසේ පෝලිම වීඩියෝ කරලා දැන් පෙන්නන ආයතනක් තියෙනවා ඒ කෙසේ වෙතත් මේ පෝලිම් උත් ඉදිරියේදී අපි අවසන් කරලා කටයුතු කරන්න සූදානම් රජවරුන්ට ප්‍රශස්ති කියපු ඇම්බැට්ටියෝ හිටපු නිසා රජතුමාට ඇත්ත තත්ත්වය අවබෝධ වුණ නැහැ අද අපේ ජනාධිපතිතුමාට වෙලා තියෙන්නේ මේ ඇම්බැට්ටියෝ කරන ප්‍රශස්ති ගායනා වලට රැවටිලා මේ රටේ ඇත්ත ප්‍රශ්න යට ගැහිලා තියෙනවා දැන් අද රටේ මොනවද තියෙන ඇත්ත ප්‍රශ්න මොනවද ජනත්වය දන්නේ නැහැ අපි ආදායම හොයාගෙන ආදායමේ වැඩ කෙරුවා මේගොල්ලෝ ආදායම අඩු කරගෙන දැන් හිඟාකක ලෝකේ වටේ යනවා ලැජ්ජයි හොඳයි ණය ගෙවන්න ආධාර ඉල්ලන එක අපි කියමුකෝ ප්‍රශ්නයක් නැහැ කියලා නමුත් අද මේගොල්ලෝ ආධාර ඉල්ලන්නේ මොනවටද අපේ රටේ ජනතාවට කන්න බොන්න දෙන්නත් ආධාර ඉල්ලනවා හිඟමනට වැටිලා අපිට ලැජ්ජයි දැන් රටවට අපුවත් කිහිපයක් හිටියෙන් කොට්ටාව උතුර මහා ධර්මපාල විද්‍යාලයට අවුරුදු 48ක් සපිරීම නිමිත්තෙන් 14 වෙනි වරටත් ලේ දන් දීමේ වැඩසටහනක් පැවැත්ුණා. ඒ කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලයේදී මෙහිදී මහරගම අපේක්ෂා රෝහල වෙත ලේ ලබා දීමත සිදු කෙරුණා. අම්පාර දමන හිඟුරාණ සියමලාණ්ඩුව මාර්ගයේ අලිවංගුව ප්‍රදේශයේදී රියනුතුරක් සිදුව තිබෙනවා. ඒ ලොරි රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙනුයි. අනතුරු සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ 8 දිනෙකු ගමන් කර ඇති අතර ඉන් 3 දිනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. කඳුකර කොටියන් සහ හඳුන් දිවියන් නිරන්තරයෙන් තම ගම්මානයට ගොදුරු සොයා පැමිණෙන නිසා සිය ජීවිත අවදානමක පවතින බව කොටකල සහ සමිගපුරම් ගම්මානවල පදිංචිකරුවන් පවසනවා. එම ගම්මානවලට ඉහළින් හැටන් කුඩාගම අක්කර 100කින් පමණ සමන්විත ඉලුක් රක්ෂිතයක් පිහිටා ඇති බවත් එම රක්ෂිතයේ මෙම කඳුකර කොටියන් සහ හඳුන් දිවියන් වෙසෙන බවයි අපවාර්තාකරු සඳහන් කළේ. රක්ෂිතය තුල සැරිසරන කඳුකර කොටියන් සහ හඳුන් දිවියන් අල්ලා වෙනත් රක්ෂිතයකට රැගෙන ගොස් මුදාහරින ලෙසයි ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. පොළොන්නරුව ජාතික ජල ගැලුම් නිම්න උද්‍යාන භූමියේ සිරිසරණ වනාලියකු ගල්ලෑල්ල කාර්මික විද්‍යාලයට පැමිණ තිබුණා. පසුව පොළොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැමිණ එම වනාලියාව පළවා හැරීමේ මෙහෙයුමක් ආරම්භ කළ බවයි වාර්තා වන්නේ. කන්තලේ ජයන්තිගම සහ නවය කණුව ප්‍රදේශයේ ජනතාව වනාලි උවදුරින් පීඩා විඳින බව අපට වාර්තා වුණා. ගම්වාසීන් පවසන්නේ මේ වනතේ කිසිදු බලධාරියෙක් ඊට නිසි පියවරක් ගෙන නොමැති බවයි. හැටම් ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 10ක ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා. අනතුරින් ගමන්ගත් රියතුරු තුවාල ලබා දික්කුයි මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි හැටම් පොලිසිය පවසන්නේ. හැටන් සිංගිමලේ ජලාශයේ පාවෙමින් තිබෙදී පුද්ගල මලසිරුරක් සොයාගෙන තිබෙනවා. මියගේ පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නැහැ. බලංගොඩ පින්නවල ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඔහු මියගොස් ඇත්තේ විදුලි සැරවැදීමනොයි. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.